පෙලපෙලට මං ඒ වගේම කැටිද කියන වගේම මන් දරන ඔක්කොම මේ කතන්දරේ කෙලිමෙන ගෙවුවා ඔය කියන වෙනවා නේද? ඔව් මම මීන ලග්නේ කියන්නේ මාළුවානේ ගියවනු. හරි. මේක ඇත්ත කියන්නේ. ශ්‍රී ලංකාවේ කසි කබල් වේදිකා නාට්‍ය කියලා කියන ඒවා. අවුතින වෙලාවේ විදුරුගඩ වෙල ගන්නවා වගේ හදන ඒවා. විදේශීය වලට අරන් එනවා. කුණු හරපු වරුසාව වහිනවායිද ඒවා තව විඩියෝ කරලා යුටියුබ් ප්‍රසිද්ධ කෑලි දානවා අපිත් බලන් ඉන්නවා. මං අහන්නේ ශ්‍රී ලාංකිකයෝ රට ගැන අභිමානයෙන් කතා කරන්නේ ඔය රසිකත්වයේ තියාගෙන. දැන් මේ ડોක්ටර් කුසුම්ලා ගෙදරට ඇවිල්ලා ඊයේ පෙරාදිනේ විශ්වවිද්‍යාලයේ ඔක්කොම රසිකුලික හම්බුණා අපිට කියන්න හම්බුද ගීත හම්බුණු ගීත කතා කරපු මාතෘකා ඔක්කොම තුල අර කුණුහරු පෙරදිනේ නෑනේ. මං කියන්නේ විනෝදද කුණුහරුප කතා කරන එක වෙනම දෙයක්. අපි හරි ආසයිකද? නමුත් මං කියන්නේ මේ මාධ්‍යයක් ඔස්සේ යන ඊළඟ පරම්පරාව කොහෙද ඉන්නේ? මේ ළමයි සමහරට මේ දරුවෝ මෙහි ප්‍රතිච්ඡ දරුවෝ නම් වුණාම එයා දන්නේ අපේ සංස්කෘතිය. ඒකට අපේ සංස්කෘතිය කියලා යා කරන්නේ මේවද? ඒක නිසා ආදරෙන් කියන පොඩ්ඩක් මං කේන්ති කියලා එන්නේ මේ කියන්නේ. මේ මම මොනේ හැටි. ඔව් කවදාද දවසක ලස්සන මූණ ලැබලා ඉපදෙනකොට එහෙම කතා කරනවා. දැන්ට මේ මූණේ කරන්න දෙක ඇති නේ. දක්ෂ සංනිවේදකෙක් කිව්වේ මේ කර්ණාටකල මේ පළාත් රටවල් වලට ගේනකොට ඔබගේ අමාරු හම්බ කරන මුදල් වියදම් කරලා ගේනකොට හොඳ ගුණවත් දෙයක් ගේන්න දරුවොත් එතකොට ඒව බලලා ඉගෙන ගන්න. එහෙම කරමු. මේ වගේ වෙලාවක වැඩමුළුවක් කරන්න මොනවා හරි දෙයකට ගුණාත්මක වැඩක් කරන්න කතා කරන්න අපි එනවා. කොන්දේසි විරයිතයි. ඔබ විශ්වදී මහත්තයා අපි හොඳ අත්පොලසක් නැහැ. කවුරුව කරමු. මොකද ඒක තමයි වර්තනිය කිය අපිට ශක්තිය. දෙම ශක්තිය. එතකොට සයාලා මහත්තයා දැන් මොනවද අලුතෙන් කරන්නේ? ෂේක්ස්පියර් ගැන ඔබට මාතරයක් තියෙන්නේ මාගේ. ආ ප්‍රාණේ හා බස්පිෂු ෂේක්ස්පියර්. ගියේද තව ෂේක්ස්පියර්? පැහැදිලිව මම ආවේ අත්වෙන්ද. ඒ නිසා මගේ ඉල්ලීමක් වුණා. මම චන්දනට කිව්වා මේ කියන්න මාව මේ කරනවන්න මේ ලියුම් මෙහෙම සකස්සලා දුන්නේ මේ මහින්ද මහත්තයාස් මහින්ද සමරවිල ස්කොට්ලන්තේ. මං කොයි හෙට එන්න ඉස්සෙල්ලා මට පොඩි උදව්වක් කරන්න මගේ හෙන්න ටිකක් තිබ්බා. ඒක තමයි ග්‍රීක වේදිකාව බලන්න මට ඒක බලන්න ලැබුණා. ඊට පස්සේ වෙනිස් යන්න ඕන නම් ඔය දෙවල් ඉතාලියට ඇති කළා. මට ඊළඟට තිබ්බ හින්නද මෙමෙම ප්‍රථම ගමන ලන්ඩන් වලට. මට හින තිබ්බා ෂේක්ස්පියර්ගේ නිලේචික ගම බලන්න. ඇනි හැතමේ කොහොමද හම්බුනේ කියලා හොයාගන්න. මොකද එතුමාගේ පුළුවන් එන්නම් ඒ නාට්‍ය පැත්ත පොඩ්ඩක් මේ විග්‍රහ කරලා ඒකොල්ලේ දැන් කෙටි නාට්‍යයක් තියෙනවා. සිංහල පරිවර්තනත් ගොඩක් තියෙනවා. හරි ලස්සනයි මේ මේ ඇටිගර් ෂේක්ස්පියර් වෛද්‍යතුමනි තව ඉන්නද වෛද්‍යතුමාලා තුමියක් ඉන්නවනේ ඔබගේ ආදරණීය බිරිඳ නැති ගායිකා මේ වෛද්‍ය වෘත්තියට ලෙඩ රෝග දෙකක් හොයාගන්නවා ෂේක්ස්පියර් නිසා. මට උනන්දු වෙලපනේ ඌවත් එක්ක ෂේක්ස්පියර් ගැන. ඒ කියන්නේ එකල වෛද්‍ය ශිෂ්‍යට අනිවාර්ය වෙලා දෙවලා දෙනවා මේ සාහිත්‍ය ෂේක්ස්පියර්ගේ සාහිත්‍ය. මම දන්නේ දැන් එහෙම දිනනවද කියලා. එතකොට ඒ කොටසකුත් කරන්න ඕන එක අවුරුද්දක. ඒ කරනකොට වෛද්‍යවරු හොයාගන්නවා මේ 1800 ගණන් වල වෙච්ච දෙයක් හොයාගන්නවා. මේ ඒගොල්ලෝ හිතන රෝගෙට නමක් දාන්න පුළුවන් කියලා ෂේක්ස්පියර්ස් වෙයි. නම දාන්නේ බිරිඳ ගැන සැකසෙන සැමියා. භයානක රෝගයක් නේ. ඒ නැත්තේ ඒ නෑන කැල්ලක් තියෙන කියන කවන්න. බිරිඳ ගැන සැකසෙන සැමියෙක් ඉඳලා ලංකාවේ. මෙයාට සැකයි. මම වැඩට ගියාම වයිෆ් කොහෙ හරි යනවා අද ඒ වගේ එකක් තියෙනවා. ඒක නිසා කමෙන්ද කිව්වා මේක දන්න ඇති. මම මේ නිකන් ගියා
නමේ ඕකමයි මම ඔස්ට්‍රේලියාව ගියන් පස්සේ අවුරුදු කාලකට පෙර ඒ කාලා කවුරු හරි ඉන්ටර්නෙට් එකට දාලා තිබ්බා අජුතයි මොකද එයා පොඩිදෙන් දාලා තියෙන්නේ එහෙමත් වෙනවා මේ අන්තර්ජාලය ඔස්සේ මේ සමියා වැඩද ගියාම ටිකමන්න මේ දායක හලෝ හලෝ කොහෙද ඉන්නේ තමසේ කොහෙද ඉන්නේ කියනවා බැන්දෙන් පස්සේ තමුසේ බැන්දෙන් ඉස්සෙල්ලා අන්තරෙන් ෆැටියෝ ඒවා ඔක්කොම දැන් බැන්දෙන් පස්සේ ඈ කොහෙද ඉන්නේ තමුසේ ඒ මනුස්සයාගේ හැටි සැකයිනේ බිරිඳව ගාඩන් කියන්නේ ඉන්නේ මොල් පැලේට උණු මොල් පැලේට උණු කුස්සෙට එනු ඉන්නේ ඒක පාට යන බැන්නේ කුස්සෙට යන ෆුට් ස්ටෙප්ස් ටක් 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 යන බ්ලෙන්ඩර් එක ගාවට බ්ලෙන්ඩර් එක පොල් දාන්න බ්ලෙන්ඩර් එක ගියා ඉතින් ආ බ්ලෙන්ඩර් එක ඔන් කරනවා ස්ටොප් ස්ටොප් වාන් වාන් දෙමඩ ජෝල් ගෙදර ඉන්නේ කියලා මෙයා ඒක රෙගියුලර් මේ කරන බණීති පතා මේ දවස් දෙක තුන ඕම ඉති ගමන් කරනවා අනපේක්ෂිත කෝල් එක එන්නේ බ්ලෙන්ඩර් එක ආවට යන දවසක් මෙයාට හිතෙනවා මේක ලයිව් බලන්න නික කතන්දරේ නිකන් ජීවමානව බලන්න ඕන කියලා වැටෙද කියලා ඉදා ඉක්මනින් එනවා පැය දෙක තුනේ පොඩි නිවාඩුවකුත් දාලා එනවා පොඩි ඔන්න චොකලට් අර මෙයාලා අර වගේ දඟලගෙන ඉන්නවා ආ තාත්තා වා තාත්තා අපතර චොකලට් මේ බිස්කට් ආයෙද ආර කුඹුතේ අම්මා අම්මා තාත්තා වැඩට ගිහින් බෑ බෑගේ ඉඳන් පස්සේ ගියා කොහෙද ඈ කොහෙද ගියේ අර යා පැත්තේ ගින්දර අංකල් එක කොහෙද ගියා බ්ලෙන්ඩර් එක තරන් වයිටාන මෙයාට සන්තෝෂෙන්නේ බ්ලෙන්ඩරේ අර යන තැන පිටකොටු යන තැන ප්ලග් කරලා බ්ලෙන්ඩරේ ගන්නු පිටුපැදි කෙරුව මෙන්න මේ මේ වගේ සැක මිනිහේ ඔතෙලෝ ඔතෙලෝ සැක හින්දම මේක තියාගන්න නැපා කිසි කෙනෙක් භයානක රෝගයක් මරණය අන්තිමට ඔතෙලෝ දිස්සි මොනව සැක කළම ඒක ඒක මෙයාට තියෙන රෝගය බව දැනගත්තාම හොඳම යාළුවා යාගෝ හොඳට මුණනව ගින්න ෂේක්ස්පියර් මේ ඉපදුණු 1564 අප්‍රේල් මාසේ 23 වෙනිදා ඉපදුණු 1816 අප්‍රේල් මාසේ 23 වෙනිදා මියගිය විලියම් ෂේක්ස්පියර් මේක ලස්සනට කියලා දිනවා හරිම වැදගත් සිය බිරිඳව කොට්ටෙන් මොන ඉරකල්ලා දෙස්මොන මරාදානෝ මේක නිසා යත් මැරෙනවා කේද වාචකය කන්තිමට සැකේ කියන රෝගය ලෙඩක් මනෝවිද්‍යාත්මක ලෙඩක් ඇටිට අඳුනගෙන ඔතලොස් ඔතෙලෝ සින්ඩ්‍රෝම් කියලා හොයාගත්තා ඒකට වෛද්‍ය වෘත්තියේදී භාවිතා කරනවා කියන එක මං කියවපු පොතකින් දැක්ක ඔතෙලු සින්ඩ්‍රෝම් අනිත් එක මොකද පිරිමියාව අවසන බිරිඳ ඒ තමයි මොනවද කරන්නේ තේරෙන අනුරට ගහපො කරනකො පිරිමිදෝ තමයි නේ හරි ඒක කියන්නේ අර මේ සබ්බ විදිත කියනවා නේ නබේ ෂේක්ස්පියර් ඒක කියන්නේ are you hemoptysis Do you know what's the meaning of hemoptysis? That means his banana never come up. Right? What a pyramid name. What a pyramid name. What a pyramid name. Jako Rato Raji Yudha Okuma Jayagin na Evilla Yurla Medbar. Ika tamay manki ane. Dina Evilla Tata Mugatakali. Rajuru Mugatakali. Duncan Rajuru. ගෙදර වෙලා නිකන් කකා බිබී එකේ කොල්ල දෙන්නක ඒක යුවරජකම් බාර දුන්නා. තවසෙට දෙන්න ඕන. තවසෙ මොන පිළිද? මරණෝ මරණෝ. යා අනේ මේ ෂේක්ස්පියර් කියන්නේ මේ වැඩි. මුළු ජීවිතේම ගන්න දේවල්. මැක්බත් අතින්
ඩංකන් රජුරුවම මැරෙනවා. මැරුවාම පිහිය ඇදලා ගන්නවත් බැරුව යනවා එයාට. බිරිඳ ඇවිල්ලා ලේඩි මැක්බෙත් අහනවා, කෝපිය මට කොන්ටෙක් ගන්න බෑ අමුතු රජුරුවම මට වේ කෙද්දෝ තමසි කොඩක් ඉන්න මංගලන් නැගින ගිල්ල ඒ කාන්තාව පිහ අරගන්නවා. අරගන්නකොට උස්සනකොට පිහ දැන්න ලේ බිඳුව අල්ලේ ගෑවෙන. එදා ඉඳන් ඇය කොච්චර අතේ හේදුවත් යාගේ යන මතකෙට එන්නේ අර මම බුඩංක රජුරුවන් ගිල්ලේ ඒ සයා කියනවා. නයිට් ඩ්‍රෙස් එක පිටින් ඇවිදිනවා හැමතැනම කියෝ කියෝ. Yet who would have thought the old man have had so much blood in him? Ah, yes, the smell of blood still. All the perfume of Arabia will not sweeten this little hand. When the maker again, Lady Macbeth syndrome. Harrasana Visha Gunaya universal Vishya Yogi Vedan. Elisa. මං ෂේක්ස්පියර්ට ආදරයි. මේ ස්තුති මාත් එක්ක මේ කෙටි සංවාදයට සතුටු වෙනවා. ඇත්තටම ඔබ සියලු දෙනාම ප්‍රශ්නයක් ලබා ගන්න ඇති තව ඉදිරියට නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලංකාවට ආවම හම්බුන හොඳයි. මම පුංචි ආරාධනය කරන්න මේ ඔබතුමයි මේ යස ඉස්සුරු වෙන්න මේ මේ මෙතන මේ සුන්දර ගායකීතවනි සුන්දරමලාචි ගීතයක් මට අහන්න ආසයි තමයි. පුළුවන් දත ගායනා කරන එතුමා ඊට ප්‍රථම නැවත අත්පොසන්නාන දෙන්න අපේ අනෝමා වාස්තර ගන්නවා. අපේ අපේ කෙල්ල හරි එතුමින් අපි තව ටිකකින් කරමු. නෑ මේ කෙල්ල කොහොමද ඉරණි මහත්මේ අනේ බෝ මිස්ටර් මම නිදනේ එහෙම පැනලා මොකද කියලා නෙවෙයි ආසයි කියලා වෙනවනේ අපි මනුස්සය දැක්කම අතීතයට අරගෙන යනවා. ඔබතුමා මීළඟට තෝරාගත් ගීතය පිළිබඳ පුංචි යමක් කියන්න කැමතියි. රංගහල දැන් යන අඩාන්තු. ඇත්තටම මේ ගීතය අපිට අහන්න ලැබෙන්නේ මේ විජයරත්න වරකාගොඩයන්ගෙන් නෙමෙයි අත්තරම. අපිට දැනුමුතුකම් තියෙන කාලේ අපි මේ ගීතය ඇහුවේ සංගීත් විජේසූරියගෙන්. මම හිතන්නේ ඔබ ඔය හැමෝම අහලා ඇති සංගීත් විජේසූරිය. ඒ සින්දුවට නමුත් අලුත් අත්දැකීමක් වගේම අලුත් දේවල් කීපයක් එකතු කරලා තිබුණා. නමුත් ඔහුට ඒ සම්බන්ධ ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ ගීතය ගැන මම ඔබතුමාගෙන් කැමති අහන්න යමක්. මේ බොන්සුදි යසයිසුදු මේ මේ කාවේ මම දැක්කනේ මේ වෙබ් ෆ්ලයර් එකේ මම දැක්කා. දාපුව මටත් ආවා මේ වැඩසටහන ගැන. ඒක පොඩි අදහසක් තිබ්බා පොසිටිව් තින්කින් කියලා. මත කරපු කාරණයක් එක ධනාත්මක වෙන්නේ කොහොමද කියන දැන මම ආලේප කරනවා. සින්දු සුන්දුවක් අහද්දී එකක් තමයි සින්දුවේ පදමාලාවේ තියෙන වටිනාකම රහ විඳින්න ඕන එක. ඊළඟට සංගීත යෝජනේ කොච්චරද කියන එකයි. ඊළඟට ගායකයාගේ මේ දායකත්වය මේකෙදි මේ ගීතේ අපූර්තයක් වෙනවා. සමහර අය හිතුව නැහැ වෙන්න පුළුවන් මේ ගැන. මම මේක කියන්නේ මේ ධනාත්මකව සිතන්න
ගීත ගැන කියන එක මොකද දැන් මේ මොකද ලංකාවේ ගීත කලාව අනාතයි මේ එක පාට මට නෑ ඔබ යන්න එපා අයියෝ අනුරාම ඔන්නම මඟුල් ටිකක් අහන්න ලැබෙන්නේ නමුත් මම උගත් විශ්වවිද්‍යාලයට ම අතවනව නෙමෙයි නම් මේක බලන්නකෝ මේ කොතර රසද කියලා විජයරත්න වළකාගොඩ මේ ගීතේ ගායනා කරනවා ඊයවදීදී පෙරාදෙනී සරසවියේ වලි මේ නාට්‍ය බලනවා හත්සන් සමරසිංහ මහත්තයා ඇත්තටම මේ ඔහු එතන සිය පෙම්වතී එක බැලුවද මන් දන්නේ මයලා හිටියේ නෑ නමුත් ඔහු එක හිතලා මේ ගීත නිර්මාණය කරනවා හැබැයි පෙරදිනි වලි බහුල අධ්‍යක්ෂ මැති තවයි ඉන්නෝ මාත් එක්කනේ එතකොට වෙන්නේ මේ බොහොම විට තෝරාගත් පෙම්වතියත් එක්ක නෙමෙයි නාට්‍ය වලි නාට්‍ය පෙන්වද්දි කලා වැඩසටහන් වෙද්දි දැන් බලන්න මෙතන මේ නොදන්නා පුංචි දරුවන් විතරයි මේ ඒකට බොහෝත් කියන්න එපා අපි සමෝදානගත මෙතනද මේ දරු පැටව දන්න සාහිත්‍යයක් නැහැනේ ඉතින් ඒ දරුවන්ගේ හැටි අලි පැටියයි දරු පැටියයි නවත්තන්න බෑ කෙනසෙක කරදරයක් නෙමෙයි අපිට නමුත් මේ මහයෝන්ගෙන් කරදර වෙනවා ලෙඩක් නේ ටික ලෙඩක් ඉතින් මේ පෙරදින සංස්කෘතිය උනා අනිත් විශ්වවිද්‍යාලවලත් මම දන්න අතරම හැම එකකම විශේෂයෙන් කැලණී තේමුණා කැලණී වල කැදු අලුතෙන් නේද ලෙනින් ශාලාව කියලා ශාලාව තිබ්බා දැන් ධර්මාලෝකය කියලා වෙන් කළා තියෙනවා මේවා ඉඳදී ජෝඩු ඇවිල්ලා බලන වෙන්න පුළුවන් ඒතකොට බලන කොමෙන්ට් ඔක්ට හිතෙන්නේ කොහොමද යුවලත් බලනකොට මේ අලු තාම් බැදලා මේ වලංගෙ දැන් බලන වෙන්න පුළුවන් අත අල්ලගෙන ඉන්න පුළුවන් මේ විවිධ දේවල් කරට අත දාගෙන ඉන්න පුළුවන් ඒරදීම ඒ කිසිය කිසි දෙයකට කොන්දේසි නැහැ තානක් නැහැ ඔකෝ හැබැයි බලන්නේ අපි කියන්නේ මේ අපි හතරතුමස කියලාද පින් ඩ්‍රොප් සයි